අයිබෝවන් මෙසුදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30න් මම මහේෂ් සේනාරත්න මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල ඝාතනයට ලක් වූ කොටදෙනියාවේ දැරිය බරපතල ලෙස දූෂණයට ලක් වැති බව අනාවරණ වෙයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය දෙමාපියන්ට අතීත අත්දැකීම් වලින් ශ්‍රී ලංකාව විනිශ්චය කරන්න එපා විදේශ ඇමති මංගලගෙන් ජාත්‍යන්තරට ඉල්ලීමක් තෙදින ඉන්දියා සංචාරය ආරම්භමින් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට රුපියල් අප්‍රමාණීය වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල පවසයි කොටදෙනියාව බඩල්ගම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ සේයා සදුවිමි දැරිය බරපතල ලෙස දූෂණය ලක් කර ඇති බවට අද පොලිසිය අනාවරණ කරගත්තා. ඒ දැරියගේ මරණය සම්බන්ධයෙන් මීගමුව මහරුවහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි. නිදි පැදුරේ සිටදී පැහැරගෙන ගොස් ඝාතනය කළ පස්සෙවරදී සේයා සදුවිමි දැරියගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරුණේ මීගමුව මහරුවහලේදී. මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතාගේ නියෝගය මත මීගමුව මහරුවහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රාහුල් හක් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කළා. එහිදී අනාවරණ වූයේ දැරිය බරපතල ලෙස දූෂණයට ලක් කර ඝාතනය කර ඇති බවටයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේට දැරියගේ පියා සහ සියාද රැගෙන විත් තිබූ අතර ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සිය හැඟීම් පළ කළේ මෙලෙසින්. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් භෞතික සාක්ෂි රැසක් ලැබී ඇති බවයි. ඒ ඔස්සේ සිද්ධ වූ ස්ථානය කේන්ද්‍ර කොටගෙන පොලිස් කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩ පරීක්ෂණ කටයුතු නිරත වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල සිර කිරීමෙන් සිදු කළ මරණයක් බවට කරුණු හෙළිදරව් වී තිබෙනවා. මෙම දැරිවිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටත් කරුණු හෙළිදරව් වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේදී වැදගත් සාක්ෂි කීපයක් හෙළිදරව් කරගෙන තිබෙනවා. මෘත ශරීරයේ හමු ස්ථානයේ තිබී විමර්ශකයන් විසින් සොයාගනු ලැබූ තවත් වැදගත් භෞතික සාක්ෂි කීපයක්ද උපයෝගී කරගෙන මෙම අපරාධයට වගකිව යුතු අපරාධ කරු හෝ අපරාධ කරුවන් ඉතා කෙටි කලකින් අත්තරම් කර ගැනීමට පොලිසිය මෙවන විට විමර්ශන කටයුතු පවත්වමින් සිටිනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගු කොටගෙන නැහැ. මේ අතර දැරියගේ ඝාතනයට සම්බන්ධ වන් වහා අත්අඩංගුට ගන්නා ලෙසට බල කරමින් අද පස්තරුවේ බඩල්ගම මන්සන්දියේ විරෝධතාවක්ද පැවැත්ුණා. දරුවෙක් මේ ලෝකෙට බීකර ලැබලා නොඉන්න නාදුක් ඉන්නගෙන මේ දරුව බීකරලා දෙන්නේ අපි අපිට විසගෙන ඉන්න බෑ. නිසිතනුවන් ලබා දීලා මේ පාපතරයෙන් පුළුවන් තරම් ඉක්මනට අපේ ආපු ඇවිල්ලා දෙන ගින්දර නිමලා දෙන්න මේ දරුවට කරපු අසාධාරණේ. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ දේහය අද පස්තරුවේ ඇගේ දෙමාපියන්ට බාර දී තිබෙනවා. සේයා සදුවිමිගේ ඝාතනය සමග නීතිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතා බහක් මතුවනවා. මේක ඛේදවාචකයක්. වැඩිකාරයන්ට උපරිම දඬුවම දෙන්න ඕනේ. තමන්ගේ දරුවෝ ගැන දෙමාපියෝ ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන. ළමයි කී දෙනෙක් කියලා පැහැරගෙන කියලා තින මරලා තියනේ. ඒකට කියලා රජේවත් මුකුත් කිසිම මේවකක් ගන්න නැහැ. මේ ළමයව ඉන්න විදිය දැක්කම ගොඩක් කලකිරෙනවා. මෙහෙම දේවල් වෙනවද මේ සමාජයේ මේ වගේ කිරි දරුවන්ට කියලා. ඌ වගේ අපරාධකාරයෝ නම් ඉතින් උපරිම දඬුවම් දෙන්න කියලා තමයි කියන්නේ. අනිකේ ළමයා ඒ පිටපු විදිය දැක්කම ඇස් දෙකේ කඳු ක්‍රියාත්මක වෙන්න ඕන තරහ තිරමුණ ඔබලා අම්මා කෙනෙකුයි දැන් වේදනාව හැම අම්මා කෙනෙකුම මේ වේදනාව දැනින ඕන හැම අම්මා කෙනෙකුම මේ වෙනින් කතා කරන්න නැගී සිටින්න ඕන මුල්ල ගන්න බැරි තරමට දුකයි දැන් අපි කස්සේ අරගෙන බලන් ඉන්නේ මිනිමරුව ඉක්මනට අල්ලනකන් හෙට දවසේ තවත් සේයා සදියුම කෙනෙකුගේ ශෝකජනක මරණයක් අප කන නොවැකීමට
නීතිය ක්‍රවණ බලධාරීන් සහ සමාජය හැඩගැසිය යුතු නොවේද? ඒ සඳහා මූලික වගකීම ගන්නා නීතියේ බලධාරීන් තවදුරටත් නිහඬව සිටියොත් අප දරුවන්ගේ අනාගතය කොතැනක නවතීද? දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. අතීතයේ කඩකල පොරොන්දු මත විනිශ්චය නොකර පරිවර්තනීය පියවරක් සමග නව ශ්‍රී ලංකා වගුරුණැගීමට එක්වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද ජාත්‍යන්තරයට විවෘත ආරාධනාවක් කළා. ඒ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30වැනි සැසිවාරයේ සමාරම්භක දිනය අමතමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදී සති 3ක් පුරා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසිවාරය අද රට වේලාවෙන් පෙරවරු 9ට ආරම්භ වුණා. සමාරම්භක සැසිය පළමුව ආමන්ත්‍රණය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසෙයින් කුමරු විසින්. Mr. President, 6 years ago, අවුරුදු 6කට කලින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් මාස 3 තුල සිවිල් වැසියන් මියාම සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි අපට ඉදිරිපත් වෙලා තිබුණා. මේ කවුන්සිලය තවමත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සංවිධානය තුළින් ඉදිරියට යාම සඳහා මේ සිදුවීම් පිළිබඳ වගවීමක් අවශ්‍යයි කියලා. ලබන පදාදා මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද පුළුල් විමර්ශනයේ වාර්තාව මෙම සැසියේ ඉදිරිපත් කරනවා. ඒ මගේ නිර්දේශයත් සමග එම වාර්තාවේ සඳහන් සොයාගැනීම් බොහොමයක් ඉතා බරපතල ගණේවා. පසුගිය ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දැක්ම මා අගය කරනවා. ඒ වගේම ඔහුගේ නායකත්වයේ යටතේ නව රජය සිදු කළ කැපකිරීමත් මම අගය කරනවා. නමුත් අතීතයේ සිදු වූ අසමත් වීම සඳහා ප්‍රතිඵල ලබා දෙන වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍යයි. එම අසමත් වීම යලි යලිත් සිදු නොවීම තහවුරු කරන ඉතා ගැඹුරු සංස්ථාපිත වෙනස්කම් ගෙන ආ යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයෙන් පසු යුරෝපා සංගමයේද ඊට සහය දක්වමින් අදහස් පළ කළ අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට අමාත්‍ය මංගල සමරවීර මහතා සිය කතාව ඉදිරිපත් කළා. Mr. President, today we have a government in place which acknowledges the suffering of victims across Sri Lanka's communities. අද තියෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාව හඳුනාගත් රජයක්. අතීතයේ සිදු වූ වැරදි හඳුනාගත් රජයක්. ඒ වගේම අපේ ආයතනවල අඩුලුහුඩුකම් ගැනද අපි දැනුවත්. අපි ස්වෛරීභාවයේ නැමැති ආත්මార్థකාමී අන්තයට මුවා වී ප්‍රතිපත්ති විඳහෙළන ආණ්ඩුවක්ද නොවේ. ඒ වෙනුවට අපි නිරතුරුවම කැපවෙනවා අපේ ජනතාවගේ සුභසිද්ධියට, භාෂණයේ නිදහසට සහ ඔවුන්ගේ ගැටලුවලට අවශ්‍ය උපකාර ලබා ගැනීමට. ඒ සඳහා අවශ්‍ය අවස්ථාවලදී අපි ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමටත් සූදානම්. Therefore I say to the skeptics එම නිසා මා අපව විශ්වාස නොකරන්නන්ට ප්‍රකාශ කරනවා කඩවුණු පොරොන්දු අධ්‍යක්ීම් සහ අතීතයේ සිදු කළ දිශාවන් මාරු කිරීම මත අපව විනිශ්චය කරන්න එපා. අපි අපේම බලාපොරොත්තු සහ අභිලාෂයන් මත අපේ අනාගතය නිර්මාණය කරමු. එය අතීතයේ තිබූ ත්‍රාසයෙන් තැතිගන්වන්නක් නොවේ. අපි සිහින දකින්න බිය නොවන්නෙමු. ඒ වගේම අප දෙසට එල්ල වී ඇති චෝදනාවලට අර්ථාන්විත සංවාදයක් ගොඩනගන්නටද බිය නොවන්නෙමු. be as fast as some may want it to be සමහරුන්ට අවැසි ආකාරයට මේ ගමන වේගවත් නොවිය හැකියි. සමහරුන්ට අනුව අපි මේවන විට ඉතාමත්ම ඉදිරියට ගොස් තිබෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට දේශපාලනික ඌමනාවක් තියෙනවා අවිඥානීය බාධක බිඳහෙළමින් රට ඉදිරියට ගෙන යාමට. නොනවර නිමහත්වරුනි, මා ඔබෙන් ඉල්ලන්නේ අපිව විශ්වාස කරන්න. අප සමග අත්වල බැඳ ගන්න. ප්‍රගතිශීලී අර්ථාන්විත සහ පරිවර්තනීය පියවරන් සමග නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න. To create a new Sri Lanka. I thank you. ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කරන සියලු පස් කැපීම් වහම නවතා දැමීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ගොවීන් දිරිමත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළේ අද පස්වරුවේ ජාතික වැඩසටහන් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී. රජය ක්‍රියාවට නගා ඇති ජාතික වැඩසටහන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්ුණා. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන හා දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීම පිළිබඳව සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා 2016 අවුරුද්දේ හොඳම ගොවියා තෝරන්න දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් තීරණ ගොවියාට ජනාධිපති සම්මාන දීලා ප්‍රධාන වශයෙන්ම ගොවීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ කෘෂිකාර්මික වැඩසටහනේදී මූලිකත්වයේ දෙන්න අපි පැහැදිලුවම පිට රටින් ගේන එහෙත් මේ රටේ වගා කළ හැකි ආහාර සඳහායි පරිසර සංරක්ෂණයට අදාළ නීති විරෝධීව කරන කටයුතු සම්බන්ධයෙන් සියලු ආයතන ප්‍රධානීන් දිසාලේකම්තුමලා ඇතුළු ප්‍රාදේශීය මට්ටමින් අවදියෙන් ඉන්න මට කිසිඳු තරාතිරමක් කිසිඳු ප්‍රශ්නයක් නැහැ පරිසර විනාශය කරන ඕනෑම කෙනෙකුට විරුද්ධව ගන්න පුළුවන් සම්පූර්ණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා බය නැතුව කෙලින් වැඩ කරන්න මම ඉන්නවා ඒ සියලු දෙනා සඳහා බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු දෙකක කාලය තුල දැනට වාර්තා වෙන වග්වර රෝග තිබෙන ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පිරිසිදු ජලය ලබා දීමේ කටයුතු සම්පූර්ණ කරන්න මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහරගම පිළික රෝහලේ අවශ්‍යතා පිළිබඳව සුවය බැලීම සඳහා අද දහවල්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා වාට්ටුවේ යමින් රෝගීන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා රෝගීන්ගේ දිවා ආහාරය ලබා දීමටද එක් වුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයට පත්වීමෙන් අනතුරුව නිරත වන පළමු නිල විදේශ සංචාරය ආරම්භමින් අද පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත ළඟා වුණා අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් මලින්ද තිරිමාන සමගින් ඉන්දික ප්‍රසාද් නවදිල්ලි අගනුවර සිටගෙන එන වාර්තාවක් දැන් නවරජයේ පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පැමිණියා. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගමැතිතුමන්ව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. අද හෙට සහ අනිද්දා යන තුන් දින පුරා මෙම නිල සංචාරය ක්‍රියාත්මක වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසරගත් ගුවන් යානය අද පස්වරු 5:35ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ ඉන්දියා රජයේ කර්මාන්ත හා වාණිජ මාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියයි. ගුවන් තොටුපළේ සිට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ විසින ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනෙකු ටච් පැලස් හෝටලයේදී පිළිගනු ලැබුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුවයි. අග්‍රාමාත්‍යවරයා සමග උපාය මාර්ගික සංවර්ධනයේ සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරි සොරයාලේ සපත් කිරීමට නියමිත ඇසල වීරකෝණ්‍යන මහතුරුණද මෙම සංචාරයට එක්ව සිටිනවා. බේවන විට ජිනීවා හිරඳි සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද හෙට දිනේදී ශ්‍රී ලංකා දූත පිරිස සමග එක්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සංචාරයේ අතරතුරදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ප්‍රණබ් මුඛර්ජී සහ විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ්චන මහත්ම මහත්මීන් සමග ද්විපාක්ෂික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි. අදින් නැරඹුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම ඉන්දියා නිල සංචාරයේ වැදගත්ම දිනය වන්නේ හෙට දිනයයි. හෙට දිනේදී ඉන්දියා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිතයන් කිහිප දෙනෙකුම හමු වීමට නියමිතයි. එමතරතුරුත් සමගින් අපි හෙට දිනේ ඔබ හමු වීමට සූදානම් සිටිනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියා නිල සංචාරයේ සියලු තොරතුරු හිරු ටීවී ඔස්සේ ගෙනෙන්නට අප සූදානම්ින් සිටිනවා. ශානුක කරුණාරත්න ඉන්දික ප්‍රසාද් සමගින් මම මලින්ද තිරිමාන්න නවදිලි නුවර සිට. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂන මහතුරුන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ප්‍රකාශයක් ලබා දුන්නා. පොලිසිය පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 4මාරක සහ නාමල් රාජපක්ෂ මහතාගෙන් පැය 6ක කාලයක් ප්‍රකාශය ලබා ගැනුණු බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ කොල්ලුපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමට යොදවා ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාව කැඳවා තිබූ බවයි. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරු 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පැය 4මාරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ සිට පිටතට පැමිණියා. Thank you.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පිටතට පැමිණියේ පස්වරු 4ට පමණ. මම කරපු ආයෝජනයක් සහ නාතියකින් ලබාගත්තු නායක පිළිබඳව පැමිණිලා කැබලේ පිළිබඳව පරීක්ෂණය කරන එන්න කිව්වා. පොලිසිය නිලධාරීන් මේ වෙන මහන්සිය මම ඉල්ලීමක් කරනවා මේ මහන්සියම යොදවන්න කියලා අද රටේ අපරාධ රැල්ලක් යනවා. ඒ අපරාධ රැල්ල වළක්වන්නත් මොකද ඊයේ දිනේදී පුඩා දරුවෙක් ඝාතනය කළා තියෙනවා. ඉතින් මම දැන් අපේ පොඩි කාලේ වෘත කරපු ටිකිරි ගිනුමුත් හොයන එකේ මුංචි ළමයි අත දරුවෝ පවා ඝාතනය වෙන මේ යුගයේ අපරාධ කරුවෝ ගණත් හොයන්න කටයුතු කරයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට රටේ පුරවැසියෙක් විදිහට මම විශ්වාස කරනවා. රුපියල අප්‍රමාණ වීම හේතුවෙන් සීනි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමකට ලක් වෙලා තිබුණා. මේ 8 වෙනිදා වෙනස සිද්ධ වෙන්න කලින් ඩොලර් එකකට ගෙවනු ලැබූ රුපියල් ප්‍රමාණය 130. අද ඩොලරයක් සඳහා ගෙවිය යුතු වන රුපියල් ප්‍රමාණය 141.736. මෙවැනි දරුණු නායාවක් තුළ සීනි, පරිත්, කඩල, මුංගෑ, අර්ථාප, බීලුණු වැනි ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩවලට ගෙවිය යුතු වන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ජීවන වියදමේ පීඩනය ඉදිරි කාල පරිච්ඡේදය තුළදී බරපතල ලෙස ඉහළ යාම කෙරෙහි මේ තත්ත්වය අදාළ වෙනවා. පළමු, ඉතා විශාල ලෙස රුපියල කඩා වැටෙන්නේ ඇයි? පසුගිය කාලයේ තුලදී ජාත්‍යන්තර වෙළඳපොළ බලවේග විසින් තීරණය වන විනිමය අනුපාතය මැතිවරණයේ අපේක්ෂාවෙන් කෘත්‍රිම ලෙස පාලනය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ වාඩි වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද මෙහිදී මන්ත්‍රීවරයා අදහස් පළ කළා. පාර්ලිමේන්තුව රැස් වෙන දවසට විපක්ෂයේ වාඩි වෙනවා. ඒ වාඩි වෙනකොට ඇති වෙන්න පුළුවන් කරුණු පිළිබඳ ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉදිරියට තියෙනවා. හෙට දිනේදී එතුමා අවසන් වරුවේදී ඒ සාකච්ඡාව ලබා දීලා තියෙනවා. ඉතින් විපක්ෂ නායකයෝ ලබා ගැනීම සම්බන්ධව දැන් ඉන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් තියෙන අනුත් පක්ෂයක් හදනවා ඒ සඳහා එකතු වෙන්න කියලා එක එක කතා යනවා. නෑ ඒව සත්‍ය කතා නෙමෙයි. එහෙම අපි කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට විජාතික ආණ්ඩුවක් බවට පත්වීමට ඉඩ ඇති බව බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජුශ්‍රී අරංගල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මහා මැතිවරණයේදී මංජුශ්‍රී අරංගල මහතාට සහය පළ කළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට කෘතඥතාව පළ කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී. පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 106 දෙනෙක් පත් කරගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් මන්ත්‍රීවරු ටිකක් අරගෙන ඇමතිකම් දීලා 113 පුරෝගෙන තමන්ගේ පාක්ෂිකයන්ට වැඩ කරන ආණ්ඩුවක් ගෙනියනවා. අද අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ජාතික ආණ්ඩුවක් කියලා හදාගෙන යනවා. හොඳම අමාත්‍යාංශ ටික අපි මේ පැත්තට දීලා ජාතික ආණ්ඩුවක් අවුරුදු දෙකක් පවත්වාගෙන යනවා නම් පිළිවෙතක් තියෙන්න වෙනවා. අවුරුදු දෙකක් යනකම් කිසිම මැතිවරණයක් රටේ තියන්නේ නැහැ කියලා. දැන් අපි 106ක් අරගෙන කේක් එකේ භාගයක් ඒ අකුණ්ඩ ගන්න දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි පාර්ලිමේන්තුව තුල එකට දීග කනවා නම් එයි පළාත් සභාවේ එක කරන්න බැරි. අමතිකන් ටිකක් මේක එහා පැත්තට දුන්නාම මධ්‍යම ආණ්ඩුවේ හොඳම අමතිකන් ටික එහා පැත්තේ තිබුණාම ඊළඟ මැතිවරණයකට අපි මූණ දෙන්නේ කොහොමද ආණ්ඩුවක් අපි පීටෝගෙන. ඒ හින්දා අපි මේ පිළිබඳව අගමැතිවරයා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ යන தත්ත්වය තුළ ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂිකයන්ට විජාතික ආණ්ඩුවක් බවට පත් වෙන්න වැඩි කලක් යන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. මේම ගියොත් මිනිස්සුන්ට එකා ඉක්මනින් තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. නව රජයේ අමාත්‍යරුන් පිරිසක් අදත් සිය අමාත්‍යංශවලදී වැඩබහර ගනු ලැබුවා. නිවාස සහාය ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරරුවේ බතරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩබාර ගත්තා. යහපාලන ජාතික ආණ්ඩුව හරහා මේ වන විට නිවාස 50000න් 35000ක වැඩ කටයුතු අපි ආරම්භ කරලා තිබෙනවා. මේ වසර අවසන් වන්නට පෙර අපි 50000 ඉලක්කය සම්පූර්ණ කරන්නට සැදී පැහැදී සිටිනවා. තලතා අතුකෝරාල මහත්මිය අද පෙරරුවේ විදේශ රැකියා අමාත්‍ය ධුරයේ වැඩබහර ගනු ලැබුවේ කොළඹ පිහිටි අමාත්‍යංශයේදී.
සම්පූර්ණ විදේශ සේවා නියුක්ති කාර්යාංශය අලුත් මුහුණුවරකින් වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච පොඩි පොඩි දේවල් කරා. හැබැයි මම ඒක සන්තෝෂ වෙන්නේ නැහැ මේ තත්ත්වය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශේ. මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ඩිලාන් පෙරේරා මහතා අද පෙරරුවේ සිය අමාත්‍යංශයේදී වැඩ බහර ගනු ලැබුවා. සම්මුතිවාදී ආණ්ඩුවක් තුල ජනතාව දුනු තීන්දුව දෙකොල්ලෝ එකට එකතු වෙලා ආණ්ඩු කරන කියන කට්ටිය තුල ජනතාවගේ තීන්දුවට ගරු කරලා තමයි මේ මැති යමතිකම් බෙදාගෙන තිබෙන්නේ. වස බෝතල් ටික තියෙනවා. මොකද හේතුව වස බෝතල් ටික තියෙනවා. තාම මාදුළු ආශෝපිත හාමුදුරුව තාමත් මට දිනියක් දුන්නේ නැහැ ටික බාර ගන්න. ඩිලාන් පෙරේරා වස වුණාට විස නැහැ කවදා. වාරි මාර්ග හා ජල කළමනාකරණ කැබිනට් අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා අද පෙරරුවේ සිය නවතනතුරේ වැඩබහර ගනු ලැබුවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේදී. මම ගිහිල්ලා කතරගමදී ඇඳුරන්ගේ මම ඇමතිකම් ඉල්ලුවෙත් නැහැ. මට හැබැයි අන්දදායකව මට කැපිල්ලක් දැම්මා. හැබැයි ඒක දැනගත්ත මගේ මිතුරෝ ටික ප්‍රඥාවට ගෝචර වෙන සටන් පාඩයක් දැම්මා. මගේ ඡන්දදායකයාගේ ඔළුවට. මොකක්ද දැම්මේ? සොයිසා දිනුවොත් UMP ට යන්න. මෙන්න බලේ එහෙම කියපු කට්ටිය දැන් ඇවිල්ලා ජාතික ආණ්ඩුවේ ඇමතිකම් සමාරු හිතනවා මේ අපි පැරදිලා කියලා. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන මාත්‍ය පී දිගම්බර මහතා අද කොළුපිටියේ පිහිටි සිය අමාත්‍යංශයේදී වැඩ බහර ගනු ලැබුවා. මෙච්චර කාලේ වතු 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 වත්ත කියලා තමයි කතා කරන්නේ හිටියේ. මේ පාරේ අගමැතිතුමාට කතා කරලා මට කිව්වා මත්ත කියලා නම අරන් දාන්න ගම්මාන කරන්න. ඒක නිසා කඳුරට නව ගම්මාන යටිතල පාසුගම ප්‍රජා සංවර්ධන කියලා අමාත්‍යංශ මට දීලා තියෙනවා. අපි මේක අවුරුදු පාතලින් මේ ගම්මාන අදලා මේ ජනතාවට ලයිෆ් ස්ටයිල් එක මම කරනවා කියලා මම මේ වෙලාව මම පොරොන්දු වෙනවා ජනතාවට. මීට අමතරව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද සිය තනතුරේ වැඩබහර ගනු ලැබුවේ බතර මුල්ලේ පිහිටි සිය අමාත්‍යංශයේදී. නොමිනිස් හැසිරීම් නිසා කොටදිනියාව ප්‍රදේශයේදී දැරියකට සිය ජීවිතය අහිමි වී මේමන විට ගතවැත්තේ එක් දිනක් පමණයි. මේ අතර තවත් කුඩා ළමුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වදහිංසා පැමිණීමේ පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස වදහිංසාවට ලක්වැත්තේ රුවන්වැල්ල දඹකිලවත්තේ ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් දෙදෙනෙක්. දරුවන්ගේ මව සිය සැමියා අතහැර වෙනත් පුද්ගලයෙකු සමග ජීවත් වී ඇති අතර පොලිසිය පැවසුවේ එම පුද්ගලයා විසින් මෙම දරුවන්ට වදහිංසා පමුණුවා ඇති බවයි. වදහිංසාවට ලක් වූ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් වන අතර පිරිමි දරුවාගේ වයස අවුරුදු 1.5ක්. අදාළ කාන්තාව සිය දියණිය සමග ප්‍රතිකාර කිරීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට ගිය අවස්ථාවේදී මතු සැකය මත පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී මෙම දරුවන්ට සිදු හිරිහැරයන් පිළිබඳව අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ දරුවන්ට පිළිස්සුම් පහර දීම් සහ සභා කැම්වලින් තුවාල සිදු වී ඇති බවයි. මෙලෙස හිංසනයට ලක් වූ දරුවන් දෙදෙනා මේ වන විට අවිස්සාවේල රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ අනියම් සැමියා අත්අඩංගුවටගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුජ්ජලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ බස් රථ දෙකකට මැදිවීමෙන් ඔවුන් මරණයට පත්ව ඇති බවයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ අදාළියම 4:30 පමණ. කොළඹ සිට පොළොන්නරුවබලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කිරිල්ලවල ප්‍රදේශයේදී මාර්ගයෙන් නිවතට පැන අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි මගෙන් මාර්ගය අසල රැඳී සිට තිබෙනවා. එම අවස්ථාවේ පසුපසින් පැමිණි මහනුවරබලා ධාවනයමින් තිබූ ළංගම බස් රථයක් අනතුරට ලක්ව තිබූ බස් රථයේ ගැටී ඇති අතර ඊට එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු මැදිව තිබෙනවා. එහිදී තරුණයන් දෙදෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ තවත් අයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පාන්දර 4ට විතර කොළඹ ඉඳන් පොළොන්නරුව යන බස් එක මෙතන පෙල්ලුණා. විනාඩි 20කින් විතර පස්සේ පිටිපස්සෙන් හොර බස් එක එනවත් එක්කම මෙතන හිටියා පිරිමි ළමයි දෙන්නේ. ඒ දෙන්න බස් එකට හැප්පුණා. හැප්පිලා විනාඩි 20ක් පය භාගයක් විතර ගියාට පස්සේ එතන පොලිසියෙන් ආවා. පොලිසියෙන් ආවට පස්සේ ඇක්සිඩන්ට් වුණ ඒ කොල්ල දෙන්න හොස්පිටල් එකට රැන් ගියා. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ මාතර මාකන්දර ප්‍රදේශයේ පදිංචි 32 සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 23 පුද්ගලයන් දෙදෙනෙක්. මේ අතර ගාල්ල මහමුදුර ප්‍රදේශයේ මුහුදේ තියෙනමටක සතුරු දන්ව සිටි තරුණයන් දෙදෙනාගේ මෘතදේහයන් අදීම ප්‍රදේශයට ගොඩගසා තිබේදී සොයාගැනුණා. ඊයේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි ඔවුන් මුහුදේ තියෙනමට ගිය අවස්ථාවේදී අතුරු දන්ව තිබුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් උනේ ගල්ල වඳුරුප ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදී සහ 20 හැවිරිදී තරුණයන් දෙදෙනෙක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. බස්නාහිර හා වයඹ පළාත් සභා සඳහා නව අමාත්‍යවරුන් දස දිනකව අද පෙරවරු වී ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා ඉදිරියේදී උරුම් දුන්නා. මෙරටේ සිදු වූ අයයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට පවසමින් දෙමළ ජාතික සංධානයේ පළාත් සභා මන්ත්‍රී සිවා චිලිංග මහතා ඇතුළු පිරිසක් කිලිනුච්චිය නගරයෙන් ආරම්භ කළ පාගමන අද යාපනී නගරයෙන් අවසන් වුණා. එෙහිදී යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ඇමරිකානු තානාපති කාර්යාලයට සහ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට සංදේශ බහර දෙනු ලැබුවා. කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට කොළඹ කුරුඳුවත්ත පිටිලිවත්ත ප්‍රදේශයේ හරහා භූගත විදුලි රැහැන් නැදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වූ අතර තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. මේක රජයේ වැඩ අත ගන්න එපා, හිරේ යන්න එපා, හිරේ යන්න එපා. ඕයිෂ කතා කරන්නේ. ඔන්ච මට උස්ස අත උස්සන්න එන්න එපා හයිද? නීතිය කරු කරනවා. එදවිල පැහැදිලි කෝ නීතිය. තාම නම් ලිපි දෙන්න ඕනේ. ඒ පැහැදිලිව තියෙනවා ඒ ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර සීපා වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට රජය කටයුතු කරන බව පවසා ඊට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. පසුකේදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අනතුරට පත්වෝ මියගිය ජනාධිපති ආරක්ෂක අංශයට අයත් රථයේ ගමන්ගත් පොලිස් කොස්තාපල් සුදාරක පොල්ගොල්ලගේ අවසන් කටයුතු අද පසුරුවේ හසලක උඩුගහ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. තම දරුවා පාසලට ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් මව්පිය යුවලක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉදිරිපිට උපවාසයක නිරත වුණේ එහි අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවයකට සහභාගී වීමට පැමිණෙන අතරතුරයි. දින කිහිපයක සිට දෙහිවල මුහුදු තීරයේ කිඹුලකු සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත අද පස්වරුවේ ප්‍රදේශවාසීන් දැල් භාවිත කරමින් කිඹුල අල්ලා ගැනීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වුණා. ඊජිප්තු හමුදාව සිදු කළ වෙඩිතැබීමකින් මෙක්සිකානු සංචාරකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ ඊජිප්තු හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ත්‍රස්තවාදීන් බවට සැක කර අදාළ සංචාරකයින්ට වෙඩි තබා ඇති බවයි. සංචාරකයන් රැගත් රථ හතරක් ඊජිප්තුවේ බටහිර දෙසින් පිහිටි ජනශූන්‍ය ප්‍රදේශයකට ඇතුළු වීමේදී හමුදාව වෙඩි තබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවා. ඊට අමතරව තවත් මෙක්සිකානුවන් දස දෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු තුවාල ලබා තිබෙනවා. සංචාරකයන්ට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙලා දකින මෙක්සිකානු ජනාධිපති එන්රික් පෙනා අවධාරණය කරන්නේ ඊජිප්තු රජය සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ඉන්දියාවේ නැගෙනහිර මල්දා දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් ස්වේච්ඡා සේවකයන් පිරිසක් සේවය ස්ථිර කරන ලෙසට බල කරමින් සිදු කළ උද්ඝෝෂණයකට බැටන් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය පියවර ගත්තා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ජාල්පායිගුරි දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන්ගත් යතුරු පැදිකරුවෙකු වනාලියෙකුගේ ප්‍රහාරයකින් දිවි ගලවා ගන්නා අයුරු අසල සිටි පුද්ගලයෙකු මෙලෙස පටිගත කර තිබුණා. එරට වාර්තා පැවසුවේ බොහෝ පිරිසක් වනාලියා පාර මාරුවන තෙක් ඉවසීමෙන් බලා සිටියද අදාළ යතුරු පැදිකරු අලියා මගහැර ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත්. තම ටෙනිස් දිවියේ 10 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ හිමි කරගන්නට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුණා. ඒ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජය ගනිමින් ඒ පිළිබඳ තොරතුරු සහ තවත් ක්‍රීඩා පවත් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නට අපි දැන් සූදානම්. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේදී ජොකොවිච් සමගින් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග වැදුනා. මීට පෙර ඇමරිකානු විවෘත අවසන් මහා තරග පහකින් හතරක්ම පරාජය වී සිටි ජොකොවිච්ට මේ තරගයත් සාර්ථකව ආරම්භ කරන්නට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් දැඩි සටනකින් පසු පළමු වටේ ලකුණු 6-4 ලෙස ජය ගන්නට ඔහු සමත් වුණා. ෆෙඩරර් නැවත තරගයට අවතීර්ණ වුණේ ලකුණු 4-5 ලෙස දෙවන වටේ ජය ගනිමින්. නමුත් තම සටන අත් නොහල නොවැක් ජොකොවිච් තුන්වන සහ සිව්වන තරග වට ලකුණු 6-4 සහ 6-4 ලෙස ජය ගත්තා.
මේ අනුව 2015 වසරේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි තුනකම ශූරතාවලට හිමිකම් කියූ ජොකොවිච්ට මේ වසරේ ජය ගැනීමට නොහැකි වුණේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පමණයි. මෙම ජයග්‍රහණය ඔහුගේ 10වන ග්‍රෑන්ඩ් ස්ලෑම් සහ 2වන අමරිකානු විවෘත ශූරතාවලෙස ඉතිහාසයට එක්වනවා. පොදුරාජ මණ්ඩලීය යෝන් ක්‍රීඩා වලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ යළි දිවිනට පැමිණියා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දින අතරින් 6 දිනක්ම පදක්කම් වලට හිමිකම් කීම විශේෂත්වයක්. යමානි දුලංජලි, ශ්‍රීමාලි සමරකෝන්, රොෂාන් ධම්මික සහ දේව්ෂාන් වික්‍රමසිංහ රිදී පදක්කම් දිනාගත් අතර ඉසුරු සේනාධීර සහ මිහිලියා මෙත්සරණි ලෝකඩ පදක්කම් දිනාගත්තා. මේ අනුව පොදුරාජ මණ්ඩලීය යෝන් ක්‍රීඩා උළෙලට එක්වුණු රටවල් 64ක් අතරින් 22 ස්ථානයේ හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ලෝකශෝරතා ගොන්ප්‍රී යතුරුපැද තරගාවලියේ 13 වන අදියර ඊයේ පැවතුණා ඉතාලියේදී. වට 28කින් යුතු මෙම තරගයේ ජයගන්නට ස්පාඤ්ඤයේ මාක් මාකේස් සමත් වුණා. තරගය අවසන් කරන්නට මාකේස්ට ගත වූ කාලය විනාඩි 48යි තත්පර 23.89ක්. දෙවන ස්ථානයේ දිනා ගන්නට බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ලි ස්මිත් සමත් වුණා. ඉතාලි ගොන්ප්‍රී යතුරුපැද තරගයේ 3 වන ස්ථානයේ දිනාගත්තේ මහා බ්‍රිතාන්‍යයේම ස්කොට් රෙඩින්. ලෝකශෝරතා ගොන්ප්‍රී යතුරුපැද තරගමාලාවේ අදියර 13ක් අවසන් වන විට ශෝරතා ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණගෙන සිටින්නේ ඉතාලියේ වැලන්ටිනෝ රෝසි. ඔහු ප්‍රසාද ලකුණු 247කට හිමිකම් කියනවා. ශ්‍රී ලංකා දඟපන්දු යාන ක්‍රීඩක තරිඳු කෞශල් අද චෙන්නයි නුවර දේශීය පන්දු යමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට සහභාගී වුණා. ඒ ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පන්දු යමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුන් එල කළ චෝදනාවක් හේතුවෙන්. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල සති දෙකක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දීමට නියමිතයි. Hero Sports Corner. මේ සූදානම හිරු රාත්‍රී 9:30න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හිරු රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.